ශ්‍රී ලංකා කණ්ඩායම සහ නව සීලන්තය අතර පළවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි දිනේ ආරම්භ වුණා. ඉතින් පළවෙනි දිනේ අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව සඳහන් වුණේ 305යි කඩුලු 6යි. ඉතින් ශ්‍රී ලංකාවට දෙවෙනි දිනේදී උදෑසන එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 50ක් විතරයි. 355ක් වනකොට සියල්ලම නැවී ගියා. ඉතින් අපි කෝවා ධනංජය සිල්වා මේ තනතිල්ලේ රැඳී සිටිමින් අනෙක් පන්දු යවන පිතිකරුවන් සමග එකතු වෙලා තව ලකුණු 50ක් 100ක් ලබා ගත්තොත් ඒක ලොකු වාසියක් කියලා. ඇත්තටම 400කට යන්න තිබ්බනම් ඒක ඉතාමත් හොඳ තත්වයක්. නමුත් ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියන විදිහට මේ ලකුණු 355ත් ඉතාම හොඳ අගයක් තමයි කියලා කියන්නේ. මොකද ක්‍රයිස්ට් චර්ච් වල සාමාන්‍ය ගත්තහම පළවෙනි ඉනිමේ මේක පළවෙනි ඉනිමේ සාමාන්‍ය ගානට තියෙනවා. ඒ වගේම කොළපාට තනතිරුවක ශ්‍රී ලාංකික කණ්ඩායමක් නැත්තම් ආසියානු කණ්ඩායමක් ඒ විදිහට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අතර මෙහෙලින් කතා කරනවා ජාත්‍යන්තර විස්තර විචාරකයන්. මොකද ලකුණු 355ක් වැනි නැත්නම් ආපු විගසම පළවෙනි ඉනිමම ඒ විදිහට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ධනාත්මක ප්‍රතිචාර තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු පූර්ව බලපුවාම 1 ඉඳලා 11 වෙනකම්ම බලපුවාම එක ක්‍රීඩකයෙක් හැර කියන්නේ නිරෝෂන් දික්වැල්ල පිතිකරුවෙක් විදිහට නමගිය අන්තිම පිතිකරුවා ලයිස්තුවේ ඔහු හැර අනිත් සියලුම පිතිකරුවන් පන්දු යවන්නන් පවා ඩබල් ෆිගර්ස් ඒ කියන්නේ අංක දෙකේ ඉලක්කම් ලකුණු ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ 10ට වැඩි. ඒතකොට ඕෂධකින් පටන් ගත්තාම ඕෂධ 13යි, දිමුත් 50යි, කුසල් 87යි, ඇන්ජලෝ 47යි, දිනේෂ් චාන්දිමාල් 39යි, ධනංජය සිල්වා ලකුණු 46යි, නිරෝෂන් දික්වැල්ල 7යි, අසුන් රාජ්ද 22යි, ප්‍රබාත් 13යි, ලහිරු කුමාර 13යි, අසිතර ප්‍රනාන්දු 10යි. ඉතින් මේ ඔක්කොම සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නා. ඇත්තරම ධනංජය සිල්වා දැවි ගියාට පස්සේ නැත්නම් ධනංජය සිල්වා තමයි ඊළඟ කඩුල්ල විදිහට දැවි යන්නේ අවාසනාවකට නැත්නම් ඔහු ක්‍රීඩා පිටි හිටියනම් මීට වඩා ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්නට තිබ්බා. ඔහු හත්වන කඩුල්ල විදිහට 316 දී දැවි ගියා. දිනය ආරම්භ වෙලා දෙවන පන්දුවාරයේදී වගේ තමයි ඔහු දැවි යන්නේ. සම්පූර්ණයෙන්ම පන්දුවාර 18ක් විතර තමයි අපි ක්‍රීඩා කරන්නේ උදෑසන. හැබැයි මේ කසුන් රාජිතගේ ඉඳලා ඒ කියන්නේ කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කියන හතර දෙනා, ඒ කියන්නේ නමගිය පන්දු යවන්නන් හතර දෙනා ලකුණු 58ක් ලබාගෙන තිබෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. ඉතින් මේ 355 ගත්තාම ඒ පන්දු යවන්නන් හතර දෙනාගේ ලකුණු 58 නැති වුණා නම් අපිට 300 ළඟා කරන්නට බැරි වෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන හොඳම පොයින්ට් එක. අතිශය වටින ලකුණු 58ක් විදිහට අනිවාර්යෙන් කියන්නට ඕනේ. ඒක අවසානයේදී අපිට සමහරක්කට පෙනෙන්නට තියෙයි ඒ වටිනාකම. ඉතින් කොහොම වුණත් කඩුලු පහක් ටීම් සෞති ලබා ගන්නවා. අපි ඒක පළවෙනි දිනේ අවසානයේදී කිව්වා ටීම් සෞති තමයි මෙතන ඉන්න ප්‍රධානම බලපෑම කියලා ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද ඔහුගේ පන්දු යැයිම විතරම් වේගයක් නැති වුණත් ඔහුගේ අද්දකීම් භාවිතා කරමින් පන්දු දෝලණය කිරීම, විවිධ පන්දු යැවීම සහ ඒ පන්දු වලට ටිකක් බේරෙන්න අමාරුයි කියන එක තමයි කියන් තියෙන එක. නව සිලන්ති විතරක් නෙමෙයි, ඔහු ආසියානු කලාපෙත් ඉතාම හොඳින් ඕක කරනවා. ඉතින් ඔහු කඩුලු පහක් දවා ගැනීමට සමත් වෙනවා. ලකුණු 64කට පන්දුවාර 26 පන්දු 4යි. ඊට අමතරව හෙන්රි කඩුලු 4ක් ලකුණු 80කට ලබාගෙන තිබෙනවා. බෘස්වෙල් දික්වැලේ කඩුලු ලබා ගත්තා. ඊට පස්සේ පන්දු යවල නැහැ. ඉතින් ටිම් සෞති වාර්තාවකට හිමිකම් කියනවා. ඒ තමයි වේග පන්දු යවන නව ශ්‍රීලන්ත නායකයෙකු විසින් කඩුලු පහක් ඉනිමකදී ලබාගත් ප්‍රථම අවස්ථාව විදිහට වාර්තා අතුරට යනවා. ටිම් සෞති තරඟ කීපයක්ම නායකත්වයේ දරුවා. නමුත් කඩුලු පහක් දවා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. මේක තමයි පළවෙනි අවස්ථාව. ඉතින් ඒක නව ශ්‍රීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ වේග පන්දු යවන නායකයෙකුගේ වාර්තාවක් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් කොළපාට තනතිරුවක ලකුණු 355ක් ලබා ගැනීම අතිශය ධනාත්මක තත්වයක් බව තමයි අදහස වන්නේ සෑම දිනාගෙම. ඒ වගේම මේ ක්‍රයිස්ට් චර්ච් ක්‍රීඩා පිටියේ හොඳ ලකුණු ප්‍රමාණයක් විදිහට සඳහන් වෙනවා. අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා. ඉතින් දායන් සිල්වා ලකුණු 46කට දැවි ගියා. කසුන් රායිත් ලකුණු 22කට දැවි ගියා. ඉනිමේ වැඩිම ලකුණු 87 පන්දු 83කින් කුසල් මින්ඩිස් ගියා. අර මැකලම් ටෙස් ස්වභාවයේ ඉනිමක්. ඒක ගැන කවුරුත් කතා කරන්න ගත්තා ලෝකෙම. ඒ වගේම ඇන්ජලෝ මැතිස් 47ක් ලබා ගත්තා. ඔහු ලකුණු 7000 ලබා ගත්තා. ඒ වගේම දිනේෂ් චාන්දිමාල් 39යි, දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ලබා ගත්තා. ඒ වගේම ලංකාවේ හොඳම ආරම්භක පිතිකරුවා බවටත් දිමුත් කරුණාරත්න පත් වුණා. ඉතින් විශේෂ දේවල් ටිකක් මේ පළවෙනි ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වුණා. ක්‍රීඩකයන්ට පෞද්ගලිකව සිද්ධ වුණා. ඉතාමත් හොඳ කීර්තිමත් ඉනිමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අපි බලමු තරඟයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.